ඇගෙන මගේ බර අඩුයි මම කිලෝ 45යි නැත්නම් මගේ උස හැටියට බර මදි කරලා හැබැයි කෙරීමේ හැකියාව හරීම වැඩි මොකද හරි නැචරල් කෑම අද අද කාලට වඩා ගොඩක් වෙනස් අපි දන්නවා ගොඩක් අය මේක තෝරගන්නේ නැහැ මොකද අමාරු අමාරුම ක්‍රීඩා School of Fitness powered by Fitness Island YouTube channel එකට. ඉතින් අපි හැමදාම වගේ කාලෙන් කාලට අපි අලුත් මාතෘකාවන් මේ YouTube channel එකේ fitness සම්බන්ධව කතා කරනවා. ඉතින් අපි කලින් වීඩියෝ එක කරා කාය වර්ධන ශේෂයේ ලංකාවට ආරම්පදක්ම අරන් ආපු හසම්පත් එක්ක. අද ඉන්න ඔහුගේ පුහුණුකරු නැත්නම් ජාතික කණ්ඩායමේ පුහුණුකරු ඊට අමතරව ලංකාවට 2009 2010 වසරේ ලෝක කාය වර්ධන ශූරතාවයෙන් රන් පදක්කමක් අරගෙන ආපු ප්‍රසන්න පීරිස් හැමෝම කියන්නේ මාස්ටර් කියලා. ඉතින් මම මාස්ටර් ආදරෙන් පිළිගන්නවා අපේ මේ ප්‍රෝග්‍රෑම් එකට. මාස්ටර් පොඩ්ඩක් අපි කතා කරන්න කලින් පටන් ගමු. මාස්ටර් ගැන පොඩ්ඩක් හැඳින්වීමක් දීලා කට්ටියට කොහෙන්ද මේ කාය වර්ධන ශ්‍රේත්‍ර මොන වයසේද ආවේ ඇයි ආවේ කොහොමද මේ පැත්තට ආවේ කියලා. ඔව් ඇත්තටම කිව්වොත් මම පටන් ගත්තේ 1990 වගේ මේ කායවදන ක්‍රීඩාව. එවකට අපේ ඔය මත්තුමගල මහපාගේ ඒ ගම්මානේ කායවදනට ගොඩක් ප්‍රසිද්ධයි. මොකද අපිට දකින්න හැම විටම ලැබෙනවා කායවදින කරන අපේ වැඩිමල් කට්ටිය එහෙට මෙහෙට යන බයිසිකල් වලින්. ඉතින් ඒ වගේම අපි තල්මක් දැක්කුවා. ඒ දැකීමෙන්ම තමයි අපිත් මේකට ගැඹුරු වුණේ. එතකොට මම 1990 වගේ විතර ශක්ති කායවදන මධ්‍යස්ථානය කියලා දෙන අපේ ගමේම මහගම්මන කියලා ගම්මානේ. ඒකෙන් තමයි මම මේක ආරම්භ කරේ ක්‍රීඩා වශයෙන් කරන්න. රයිට්. අපි එතනින් 1990 ඒ පටන් ගත්ත ගමනේ ඊළඟට කොහොමද මේක වෘත්තිමය වශයෙන් කායවදන ක්‍රීඩකෙක් වෙන්න ඇයි මේ තීර අපි දන්නවා ගොඩක් අය මේක තෝරගන්නේ නැහැ මොකද අමාරු අමාරුම ක්‍රීඩාව මම හිතන්නේ ක්‍රීඩා අතරින් තියෙන අමාරුම ක්‍රීඩාවක උත් හරි මාස්ටර් ඇයි මේ ක්‍රීඩාව තෝරගන්නේ මොකද්ද කොහොමද වෘත්තිමය කායවදන ක්‍රීඩකෙක් වෙන්න කොයි තැනදීද ඒ තීරණය ගන්නෙ මම 1990 දී මේක පටන් ගත්තේ ඇත්තටම කිව්වොත් විනෝදාංශයක් වශයෙන් මොකද අපිට ඒ කාලේ තිබිච්ච ක්‍රීඩාව තමයි කායවදන ක්‍රීඩාව අනිකුත් ක්‍රීඩාවලට එච්චර ගමේ ප්‍රසිද්ධියක් නැහැ. ඉතින් එහෙම පටන් ගත්තම 1992 දී තරගයක් තිබ්බා YMCA මිස්ටර් ටෝට්නිස් කියලා. ඒ තරගේ මම දෙවෙනි ස්ථානය ලබා ගත්ත තරගයට සහභාගී වෙලා ඒ ශක්ති ක්‍රීඩා සමාජයෙන්මයි. එතන ඉඳන් මට ඉතාම ආසාවක් ඇති වුණා මේ ක්‍රීඩාවෙන් ඉහළට යන්න පුළුවන් වෙන හැඟීමකුත් ඇති වුණා. පොඩ්ඩක් පස්සට යන් 1990 දී මාස්ටර් වුණා වගේද අපි හැමෝම දැනගන්න කැමති කෙට්ටු කෙනෙක් වෙලාද මහත්තුනේ මහත් දිරිපු කෙනෙක්ද මේ කායවදන ක්‍රීඩකයෙක් උනේ කොහොමද ඒ කාලේ අපිට පුළුවන් අපි ෆොටෝස් එකක් දාමු වීඩියෝ එකේ හම්බුනොත් නම් මාස්ටර් කතා කරොත් කොයි වගේද ඒ කාලේ 1990 පටන් ගත්ත කාලේ 1990 වගේ කාලේදී මගේ බොඩි වේට් එක නිකන් ශරීරයේ බර කිලෝ 45ක් වගේ තමයි තිබුණේ ඊට පස්සේ ඒ කියන්නේ මම හරි පොඩි ඊට පස්සේ තරගෙට 92 ඉදිරිපත් වෙනකොට මගේ කිලෝ 55ක් වගේ තිබුණා. ඉතින් 45 ඉඳන් 55ට ඇවිල්ලා කිලෝ 60න් බර පල්ලෙහා බරපන්ති තමයි දවසට පටන් ගන්න. කායවදන ශේත්‍රේ. ඉතින් කිලෝ 60 පල්ලෙහා බරපන්ති තමයි මම තරගෙ කරේ. ඉතින් ඇත්තටම මේ ඒ තරගේ මට අද වගේ මතකයි 45 දෙනෙක් මගේ බරපන්තියේ තරඟ කරා. 45 දෙනාගෙන් මම දෙවෙනි ස්ථානයේ බරපන්තියෙන් ලබා ගත්තා. කිලෝ 45න් 55ට යනවා කියන්නේ කිලෝ 10ක් වැඩි වෙනවා කියන අපිට එතන දෙයක් කතා කරන්න පුළුවන්. දැන් ගොඩක් මේක වැදගත් වෙයි බලන අයට ගොඩක් අය කියන මගේ බර අඩුයි.
මම කිලෝ 45යි නැත්නම් මගේ උස හැටියට බර මදි ඒ වගේ කෙනෙක්ට මාස්ටර් දෙන උපදේශ මොකද්ද කොහොමද අපි දැන් මේ මාස්ටර් කිලෝ 10ක් වැඩි වුණා කිව්වා කාය වර්ධන ක්‍රීඩකෙක් වුණා කොහොමද ඒ දවස්වලදී කිව්වොත් කොහොමද මේක කරේ ප්‍රායෝගික වශයෙන් කොහොමද මේක කරේ කියන්නේ ඒ දවස්වල ඇත්තටම අද වගේ තාක්ෂණයේ දියුණු නැහැ ඒ කියන්නේ ආහාර පාලනය කිරීමක් එතකොට වතුර පාලනය කිරීමක් කැම්බියම් පාලනය කිරීමක් ඇත්තටම ඒ කාලේ නැහැ ඒ කාලේ හැබැයි ව්‍යායාම් පැත්තෙන් උපදේශනේ අඩුයි ඒ කියන්නේ ව්‍යායාම් පැත්තනොත් අපි ඉතාමත් වැඩි වේලාවක් ව්‍යායාම කරනවා ඒ වගේම හම් වෙන දේ කෑමට ගන්න ඒක හම් වෙන දේ කියන්නේ අපි කියමුකෝ අද කොස් තියෙන්නේ කියලා කොසුත් කනවා එතකොට අර කුරුම්බවල කලටි ඒවත් කනවා මේ මේවා සත්‍ය ගන්න ඕ ඕ ඒ වගේ ආහාර අරගෙන අර කරලා හැබැයි කෙරීමේ හැකියාව හරීම වැඩි මොකද හරි මේ නැචරල් කෑම අද අද කාලට වඩා ගොඩක් වෙනස් ඒ කියන්නේ ඒ වගේ දේවල් ආහාරයට අරගෙන ඉතින් අපි නොදුනොත් තමයි මේ බර වැඩි වෙලා තරග මට්ටමට ඇවිල්ලා අපි දන්නේම නැහැ ඒ වගේ දෙයක් තමයි ඒ කාලේ සිද්ධ වෙන්නේ මොකද මම හිතනවා මාස්ට් එකද මේක අපි කරන්න plan කරා මට ගොඩක් උළුවට ආපු දෙයක් තමයි මේ old school body building කියන්නේ දැන් ටිකක් වෙනස් තාක්ෂණය තියෙනවා ඉන්ටර්නෙට් එක තියෙනවා දැන් මේ ක්‍රීඩාවට එන අයට ඉගෙන ගන්න අවශ්‍යතාවත් වැඩි කට්ටිය කියලා දෙන්න කට්ටිය ඉන්නවා එතකොට ඒක කණ්ඩ කෑම වර්ග තියෙනවා සප්ලිමන්ට්ස් ඇවිල්ලා තියෙනවා මම දන්නේ 1990 මාසෙ සප්ලිමන්ට්ස් තිබ්බගින් ඉතින් පස්සට ගියාම මේවා තිබ්බේ නැතුව කොහොමද එතකොට අපි වැතුත් පුහුණු වීම පැත්තෙන් කොහොමද ඔයව මොනවද කරන්න ඕන කියන එක ඒව කොහොමද ඉගෙන ගත්තේ පුහුණු වීම පැත්තනොත් ඇත්තටම මේ අද තියෙන මේ මේ ආ equipment equipment අද තියෙනේම කොහොමද තිබුණේ නැහැ අද තියෙනවා මම හිතන්නේ ඒ කියන්නේ ඒක මහා පරිමාණයේ කාවදෙන මධ්‍යස්ථානයක තමයි ඒ කියන්නේ කොළඹට වගේ එන්න ඕනේ සාමාන්‍ය දෙයක් හොයාගන්න ගම්මුල එහෙම නැහැ ගම්මුල එදා ඔය පොඩි 10යි 12 වගේ කාමරයක ඒ වගේ තමයි අපි කරේ ඉතින් එතන තියෙන්නේ දේව එතන තියෙන ඒ ආම්පන් වලින් තමයි කරේ ඉතින් ඒක මම නෙමෙයි මම හිතන්නේ ඒ කාලේ පටන් ගත්ත සිවිල් දෙන මේක දන්න දෙයක් ඉතින් අර කැම වීමත් ඒ වගේම තමයි අර එච්චර ලොකුවට ඔළුවට අරන් හිතට අරන් මේ බොඩි බිල්ඩින් එක කරනවා බොඩි බිල්ඩර් කෙනෙක් වෙන්න ඕනේ කියලා කරෙත් නෑ ඒ කාලේ. ඒ කාලේ හැදෙන විදිහට සමහර අපිට අපිට වඩා වැඩිමල් කෙනෙක් කියනවා මේ ඔයාලට මේ තරගෙට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔයාලට තරඟ කරන්න පුළුවන් බොඩි බිල්ඩර්. මේමයි කිව්වම ඉතින් අපි ඒකට අවිල්ල පොඩ්ඩක් අර පෙර බහුණක් ලබලා එහෙම තමයි ඉන්නේ. මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මොකද්ද උත්තරේ? දැන් අවුරුදු 20ක් ඉස්සරහට ඇවිල්ලා මාස්ටර් දැන් තියෙන තාක්ෂණයත් එක්ක මම හිතනවා දැන් අලුත් දැන් ඩුබායි සහ අනිත් රටවල් වලට ගිහිල්ලා කම්පිටිෂන්ස් දැකලා ඒ තාක්ෂණය දැකලා තියෙනවා. අද මේ ඉන්න තැනින් පිටිපස්සට බලලා හිතනවාද ඒ කාලේ කරපු දේවල් ගොඩක් වැරදි නැත්නම් ගොඩක් වැරදි වුණාද? එහෙම වුණා නම් මොනවාද ඒ වැරදි? ඒ කාලේ අපි මේ ටිකක් මොකද අපි ගොඩක් අයට සාමාන්‍යයෙන් 1999 වල බොඩි බිල්ඩින් ගැන අපිට දකින්න කතා කරන හැම වෙන අඩුයි. ඉතින් ඒ පැත්තෙන් කතා කරුත් කොහොමද මොනවාද වැරදිුනේ අපිට? අපිට සමහරක් විට ඉතින් මං හිතන්නේ වැරදි දේවල් කරන්න නැතුව ඇති ඒ කාලේට උචිත දේවල් කරන්න නැති මොකද ඒ කාලෙත් අපි ඒ කාලේ හිටින පුහුණු කරුවන් සහ අපිට වඩා වැඩිමල් කට්ටිය කරන දේ බලාගෙන කරන ඒගොල්ලන් කියන දේ අහගෙන කරේ ඉතින් මම හිතන්නේ ලොකු වැරදීම් ඇති වෙන්නේ අද තියෙන වෙනසත් එක්ක තමයි අපිට හිතෙන්නේ අපි ටිකක් අර මේ අපහසුයෙන් අර අවශ්‍ය කරන උපකරණ නැති හින්දා ටිකක් දුකක් හිතෙන ඒ කාලේ තිබුණා නම් මේ කාලේ වගේ තව කොච්චර දේවල් කරන්න තිබුණාද කියලා. නමුත් ඒ කාලේ තිබ්බ විදියටත් පටන් අරන් ඊට පස්සේ 2010 වෙද්දී ලෝක සූරතාවය රන් පදක්ම දෙනවා. දැන් මේක ලේසි වැඩක් නෙමෙයි. ලෝකෙම්ම කිලෝ 65 බරපන්තියේ පළවෙනි ස්ථානයට එන්නේ. ඒ ගමන ගැන පොඩ්ඩක් කතා කරමු. අර ජිම් එකේ නිකන් දන්න විදියට ට්‍රේන් කරලා ඒ හිටපු තැනෙන් ලෝකෙ එක වෙන්න නිකන් වෙන්න බෑ. මොනවාද එතනදී ඒ ගමන ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් මම 92 පළවෙනි තරඟයට ඉදිරිපත් වෙලා එතනින් එහෙම ඉඳලා හිටලා තරඟයකට ඉදිරිපත් වෙලා එහෙම එහෙම ටිකක් අවුරුදු 7ක් විතර යනකොට 1999 වගේ වෙනකොට අර පළවෙනි පටන් ගත්ත මධ්‍යස්ථානයේ එතන නැතුව ගිහිල්ලා ඒ ගමේම තවත් මධ්‍යස්ථානයකට මම ඒ වගේම තැනකට යොමු වෙනවා මේ ඇකිලස් ජිම් කියලා. එතනින් 99 වෙනකන් අවුරුදු 6ක් කරලා ඊට පස්සේ රෝණ ජයසුන්දර කියන ඒ පුහුණුකරුවා යටතේ තමයි එතකොට කරේ. එතන මට පුහුණුකරුවෙක් ලැබුණා. ඉතින්
එහෙම 99 දී මම එනවා වෘත්තීය මට්ටමේ ක්‍රීඩකෙක් වශයෙන් මොකද 98 දී මට ලැබෙනවා විදේශ සංචාරයක් අර ජයසුන්දර මහතා ගාව ඉන්නකොට කොමන්ඩර් තරගයට මැලේසියාවේ මම සංජීව නිමල්වන්නේ අරච්චි අපි තුන්දෙනෙක් ඊට පස්සේ 99 දී මට අවස්ථාව ලැබෙනවා ශ්‍රී ලංකා නායක හමුදා නියෝජනය කරන්න කායවදන ක්‍රීඩකෙක් වශයෙන් එතකොට මම වෘත්තීය මට්ටමේ ක්‍රීඩකෙක්ට යොමු වෙලා තියෙනවා එතන පස්සේ මම 99 ඉඳලා 2005 වෙනකම් කොළඹිටිය පවල් ආයතනයේ ඕනෙම් කටයුතු කරනවා නායක හමුදායෙන් ස්පොන්සර් කරනවා මට චේතනයක් ලබා දෙනවා එතකොට මම ටුවර් 6ක් විතර 2005 වෙද්දී සවුත් ඒෂියා ඒෂියා වෝල් චැම්පියන් යනවා 2001 මම 2010 වෝල් චැම්පියන් ගියා මැලේසියාවට ස්ථානයක් ලබා ගන්න බැරුව ගියා 14 වෙනි ස්ථානේ ලැබුණේ ඉමිග්‍රේෂන් රවුන්ඩ් එකට ඇවිල්ලා ඊට පස්සේ මම 2005 දී ආයි විදේශගත වෙනවා රැකියාවක් සඳහා කටා රාජ්‍යට. එතනින් 2005 දී මම පුහුණුවෙන් කටයුතු හරියාකාරව කරනවා ඊජිප් පුහුණුකරුවෙක්. එතකොට කටාර් පුහුණුකරුවෙක් පකිස්තාන් පුහුණුකරුවෙක් යටතේ 2009 වෙනකම් මම පුහුණුවෙන් කටයුතු කරලා 2009 දී ඒක මගේ සහ මගේ රටේ වාසනාවකට ලෝක සූරතාවේ කටාර් රාජ්‍යය තමයි පවත්න්නේ. එතකොට 2009 දී මම ඒක අපේ ක්‍රීඩා ඇමතිව දැනුවත් කළා ලංකාවේ එතකොට හිටිය ගාමිණී ලොකුගේ ඇමතිතුමා එතුමා දැනුවත් කළා මම තරගයට සහභාගී වෙනවා එතකොට අපේ ලංකාවෙන් නිලධාරියෙක් වශයෙන් සහභාගී වෙනා ජෙෆ්රි ෂූක්‍රොප් මහතා ඒ තරගයට සහභාගී වෙලා එතෙන්දි මම සිල්ව පදක්කමක් තමයි ලබා ගන්නේ ඊට පස්සේ මාස ගණනක් යනකොට අර පළවෙනිය ලබාගත්ත රම් පදක්කම ලබාගත්ත ක්‍රීඩකයා ඉජිප්තු ක්‍රීඩකයා යූරියන් ඩොපින් ටෙස්ට් එකේදී යා පොසිටිව් වෙලා ඒ පදක්කම මට රම් පදක්කම බවට පත් වෙනවා හොඳ සහ දිග ගමනක් මේකෙදි දැන් අපි පොඩ්ඩක් ප්‍රායෝගික පැත්ත ගැන කතා කරන්න යනවා මාසෙකටයක් බලන අයට දෙයක් ඉගෙන ගන්න ප්‍රායෝගික දේවල් වලට අදාළ ප්‍රශ්න වගේ අහන්න යනවා දැන් 1990 2000 2005 ඒ කාලය ඇතුළතේ අපි ඉස්සලා කිව්වගේ මේ වගේ තාක්ෂණයක් තිබුණේ නැහැ දැන් මේ අලුතෙන් ජිම් යන්න පටන් ගන්න ඉස්සෙල්ලාම හොයන්නේ ඉක්මනටම ඇඟ හදා ගන්න මොනවද ගන්න පුළුවන් සප්ලිමන්ට් එක. මම මාස ජිම් එක කරනවා මේක අහන ප්‍රශ්න. නැත්තම් හරියට ඇඟ හදා ගන්න හරියටම reps ගහන්න ඕනේ 8යිද 10යිද. මේ වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. නමුත් මේවා ලොකු දේවල් එක බයි මේවා පොඩි දේවල්. ඊට වඩා වැදගත් දේවල් තියෙනවා. මොනවාද සාමාන්‍ය හොඳ කාය වර්ධන ක්‍රීඩකෙක් වෙන්න වටින දේවල් ගැන පොඩ්ඩක් මාස කතා කරමු. අත්තටම කිව්වොත් දැන් මගේ කාලේ නැතුව මගේ කාලේ මම 2009 2005 2009 අතරේදී මට ලොකු අත්දැකීමක් ලැබුණා මම විදේශ රටක කායවදන මධ්‍යස්ථානයක පුහුණුකරුවෙක් කියලා එතනින් මම ලබාගත් අත්දැකීම් සහ පුහුණුව පුහුණුකරුවන්ගෙන් මට සහයෝගය ලැබිලා මම එතනට ආවා එතකොට මට එච්චර ප්‍රශ්නයක් තිබුණේ නැහැ මේ කායවදයක වෙන්නේ කොහොමද ජයග්‍රහණය කරන්නේ කොහොමද මොනවාද කන්න බොන්න ඕනේ මොනවාද මේ ඇඟට තව ගන්න ඕනේ සප්ලිමන්ට්ස් එතකොට නියුට්‍රිෂන්ස් මෙඩිසින්ස් ඒ සම්බන්ධයෙන් මට ලොකු ගැටලුවක් ඇති වුණා ඒ කාලේ හැටියට මට ඒ පුහුණු කරුව ලබා දුන්නා දැන් ළමයිට ඒක ප්‍රශ්නයක් තියෙනවා මොකද දැන් ක්‍රීඩකයන්ට ඇත්තටම ක්‍රීඩකෙක් ආපුවම එයා බලන්නේ ඉතාම කෙටි කාලෙකින් කායවදන ශූරෙක් වෙන්න නෙමෙයි කායවර්ධන යක් තියෙන කායවර්ධකෙක් වගේ ශරීරයක් හදා ගන්න. ඒ දෙයාට හරි ඉක්මන්නේ ඒක. ඇත්තටම කිව්වොත් ඉක්මනින් ම ලබා ගන්න අමාරුයි. මේ හොඳ මාංශ පේශි තියෙන ශරීරයක්. ඒකට ටිකක් කැපකිරීම කරන්න ඕනේ, කාලය ගත කරන්න ඕනේ. අනිත් එක හොඳ පුහුණු කරුවෙක් ලබා ගන්න ඕනේ. එතකොට ක්‍රීඩා මධ්‍යස්ථානයකට යන්න ඕනේ ඒ අවශ්‍ය කරන equipment තියෙන. ඒ වගේම මේ පුහුණු කරුවා යටතේ පුහුණු ලබද්දී ඒ පුහුණු කරුවාගේ උපදෙස් අනිවාර්යෙන් පිළිපදින්න ඕනේ. ඒකෙන් තමයි ක්‍රීඩකයාට හැබැයි කාලයක් යනවා. කාලයක්. අඩුම ගානේ අවුරුදු 3ක් 4ක්වත් යනවා. පුහුණු කරුවෙක් වශයෙන් මම ප්‍රශ්නයක් ඇහුවොත් අලුතෙන් කෙනෙක් ජිම් එකට මාසෙකින් ඇවිල්ලා වොත් හැමෝටම මොන සාමාන්‍ය මසල් බිල්ඩින් කියන එක තමයි හැමෝගේම ගෝල් එක. මාස මොනවාද කියන්නේ මේ 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 දේවල් කරන්න කියනවා. සාමාන්‍යයෙන් බලන කෙනෙක් ඉන්නවා නම් එයාට කරන්න ඕනේ අලුතෙන් පටන් ගන්න කෙනෙක්. මොනවාද වැදගත් දේවල් කොහෙන්ද පටන් ගන්න පොඩ්ඩක් උදව්වක් වශයෙන් බලන කෙනෙක්ට මොනවද කියන්න පුළුවන් අලුතෙන් පටන් ගන්න එකයි අර සාමාන්‍ය වයසක් තියෙන මේකේ පටන් ගන්න අවුරුදු
දහට වගේ වෙනකොට කාය වර්ධනය පටන් ගත්තොත් එයාට පුළුවන් දිග ගමනක් යන්න. මොකද එයාව අපිට එයාට අවශ්‍ය කරන විදිහට එයාගේ මාංශ පේශි එතකොට එයාගේ බොඩි ස්ටැචර් එක එතකොට ඒ නික සිංගලෙන් කොට කූඩුව ඒක ලොකු කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ ඒ වගේ වයසේදී පටන් ගත්තොත් ඇත්තටම කිව්වොත් ඒ බිගිනි සැඩුල් එක. ඒ කියන්නේ කාය වදන විතරක් නෙමෙයි එතනට ලිෆ්ටිං, වේට් ලිෆ්ටිං, පවර් ලිෆ්ටිං වගේ ව්‍යායාම යොදවන්න ඕනේ. දැන් අපි සප්ලිමන්ට්ස් අපුගම් පැලත්තෙන් වලින් සප්ලිමන්ට්ස් ගන්න කියනවා. ඒක නෙමෙයි වැදගත්. ඒක නෙමෙයි වැදගත්. ඇත්තටම කිව්වොත් මාස 6ක් විතර හොඳ පුහුණුවක් දෙන්න ඕනේ. එයා කන බොන විදිහට ඒක කණ්ඩ දෙන්න ඕනේ. නමුත් අර පුහුණුවෙන් අර කෑම ලොකු බලපෑමක් එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ලිෆ්ටිං එක්සයිස් අඩු ගන්න සතිය දවස් දෙකක්වත් කරන්න ඕනේ. ඒ පොඩි වයසේදී. එතකොට එයාට අවශ්‍ය කරන විදිහට එයාට හරියන උසට ඒ ෆ්‍රේම් එක අරෙමින් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මුල් කාලෙන් අපි ගොඩක් මාස කියන දැන් ලිෆ්ටිං ටෙක්නික්ස් ඒ වගේ දේවල් ફોකස් කරා. අවශ්‍ය වෙනවා යම් තැනකදී මේ කෑම කියන දේ ගැන ඔළුව දාන්න. මොකද කෙට්ටු කෙනෙක් නම් මහත් වෙන්න කෑම ඕනේ. මහත කෙනෙක් නම් කෙට්ටු වෙන්නේ. ඒ ඒ කෑම පැත්ත පොඩ්ඩක් අපි කතා කරමු. නියුට්‍රිෂන් කියන ටොපික් එක කතා කරොත් කොහොමද උපදේශ මොනවද දෙන්න තියෙන්නේ? කෑම පැත්ත බැලුවොත් ඇත්තටම දැන් බොඩි වේට් එකට තමයි අපි කෑම මිල්ස් ඔක්කොම හදාගන්නේ. එතකොට එක මිල්ස් එකට ග්‍රෑම් 200ක් 250ක් වගේ තමයි ඒ කාබෝහයිඩ්‍රේට්ස් එතකොට ප්‍රෝටීන් ඒ සියලු දේම අඩංගු මිල් එක ග්‍රෑම් 250කට අඩුවෙන් වගේ තමයි යන්නේ. මොකද මිල්ස් 6ක් වගේ දවසකට අඩුම වශයෙන් ලබා ගන්න ඕනේ මේ ක්‍රීඩාව කරනවා නම්. නැත්නම් සාමාන්‍ය ජීවිතේ අපි මිල් 3ක් ගන්නවා. මිල් 3ක් අරන් කරන්න බෑ. මොකද මිල් 3ක් ගත්තොත් අපිට කාබෝහයිඩ්‍රේට් වලින්මයි ගන්න වෙන්නේ. කාබෝහයිඩ්‍රේට් වලින් අරගෙනත් බොඩි මාසස් හදන්න බෑ. ඔව්. ශරීරයේ මාසපේශි වර්ධනය කරන්න වගේම කෑම බීමත් හරියාකාරව යනවා. ඒකට ඒ බොඩි වේට් එකට අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණය ගන්න ඕනේ. මොකද බොඩි වේට් එක කිලෝ එකකට ප්‍රෝටීන් ග්‍රෑම් 3ක්වත් වැටෙන්න ඕනේ. ග්‍රෑම් 3ක්. ඔව්. ඒතර අපි කිලෝ 60ක් තියෙනවා නම් කිලෝ ග්‍රෑම් 180ක ප්‍රෝටීන් ප්‍රමාණයක් වැටෙන්න ඕනේ. ඒතර අතිරේක පොස පදාර්ථත් සමග සම්පූර්ණ කෑම මිලහක් යන්න ඕනේ. ගොඩක් අය කියනවා ලංකාවේ තියෙන කෑම එක්ක ඇඟ හදන්නම ඕන. සාමාන්‍යයෙන් අපිට කොහරි ගියාම හම්බෙන්නේ ගොඩම කාබෝහයිඩ්‍රේට් අපට කෑම. දැන් එතකොට ඇඟ හදන්න අපි ගොඩක් යන්නේ ප්‍රෝටීන්. හැබැයි ප්‍රෝටීන් ගණන් සාමාන්‍ය මිල අධිකයි. චිකන් එතකොට විතර ඇරෙන්න මස් මාර වර්ග ටිකක් ගණන්. අපි කොහේ කණ්ඩ ගියත් සාමාන්‍ය හැම වෙලේ ඉන්දියා අපිට ගොඩක් අයගෙන ලංකාවේ කෑම එක්ක ඇඟ හදන්න අමාරුයි. ඒකට මාස මොනවද කියන්න තියෙන්නේ? දැන් මේ මෙහෙමයි. දැන් අපි ඇත්තටම ඉවෙන්ට්ස් එකකට අපේ අපි වෙලාව යොමු කරලා තියෙනවා නම් කාය වර්ධනයක් වෙන්නම අවශ්‍ය නම් අපිට කෑම දැන් අපි ගේමුක අපි යනවා යාළුවෙක් ඊතර අපිට දෙනවා ඉන්දියාප්පයි පොටැටෝ කරිස් අල්ල. එතකොට අපිට ඒක කාලා හරියන්නේ නැහැ. ඒක කාලා අපිට එහෙම මේ අපිට අවශ්‍ය කරන දේ ඇඟ හදන්න බෑ. ඒක වෙන්නේ බඩබෙරේ එක. ඔව්. අපිට ඒ යාළුවාට හරිය අපි දැනුවත් කරන්න ඕනේ මෙන්න මේවා තමයි මම කැපවීම කරන්නේ නැත්නම් මම අරයි යන්නේ. මට පුළුවන් අරයි යන්න. නේ. ඔව්. ඇත්තටම මම කතා කරන්නේ ආර්ථිකය ගැන. එතකොට එහෙම කතා කරන්නේ කිව්වොත් ඇත්තටම මට ඉවෙන්ට් එකක් කරන්න බෑනේ. ඔව්. නමුත් උත්සාහ කරොත් බැරි වෙන්නේ නැහැ. සාමාන්‍ය බිත්තර ටිකක් බොයිල් කරලා නැත්නම් චිකන් බ්‍රේස් දෙයක් විතර බාබෙකියු හරි නැත්නම් බොයිල් කරලා හරි එහෙම පාවිච්චි කරනවා සුදුපත් සාමාන්‍ය ටිකක් වගේ ග්‍රෑම් 100ක් 150ක් වගේ එක්කම සලාඩ් එකක් බැරි වෙන්නේ නැහැ. පුළුවන් කැපවීම තිබ්බොත් පුළුවන්. පුළුවන්. ඒකත් එක්කම මෙහෙම ඒ දවස්වල උදාහරණයක් වශයෙන් දවසකට මොනවද මාසයක් කාපු දේවල් ටිකක් අපි කිව්වොත් මම උදේ පටන් ගත්තාම රෑදි මොනවද දවසක තුලට කාපු දේවල් මම 99 වෙනකොට තමයි වෘත්තිමත් මේ ක්‍රීඩකෙක් වුණේ. වෘත්තිමත් වෙන්න කලින් කතා කරමු. කලින් කතා කරොත් මම ඇත්තටම එහෙම මේ දැන් මට අද දවසේ විතර මෙච්චරක් ඕනේ අද දවසේ මට චිකන් බ්‍රේස් මෙච්චරක් ඕනේ කියලා මට ගන්න ඇත්තටම වත්කමක් තිබුණේ නැහැ. ඒ කාලේ මම ඒ ලැබෙන විදිහට කරලා හැබැයි මම ව්‍යායාම වලින් මට පුළුවන් නේ කරන්න. මට ව්‍යායාම කවුරුත් දෙන්න අවශ්‍ය නැහැ. මගේ හැකියාව දෙනවා ව්‍යායාම කරන්න පුළුවන්. මම ව්‍යායාම පැත්තෙන් පොඩක් දියුණුවට කරා. ආහාර පෑන පැත්තෙන් මට ගන්න බැරි නිසා මම ඒක
ඇත්තට ලොකු උනන්දුවක් දැක්කේ නැහැ. නමුත් වෘත්තියෙන් පැත්තට ආවන් පස්සේ ඒක වෙනස් වුණා. වෘත්තියෙන් පැත්තට ආවන් පස්සේ මට එතකොට සැලරි පඩියක් ලැබෙනවා. මේකටම කියලා මම එතකොට ඇත්තට මේ ගන්න පඩියට මම රාජකාරී කරන්න බෑනේ. එතකොට මට කරන්න වෙනවා අනිවාර්යයෙන්. හරි. බලන්න තායට සමත් අහන්න පුළුවන් අපි දැන් ට්‍රේනින් පැත්ත පොඩ්ඩක් කතා කරපු නිසා ගොඩක් අහන ගොඩක් බර උස්සන්න ඕනද මේ මසල්ස් හැදෙන්න? දැන් සමහර අය බර උස්සද්දි ටෙක්නික් නැති වෙනවා. ටෙක්නික් තියදී බර අඩු. මොකද්ද ඒ මම මේ දැන් සාමාන්‍ය යන ගොඩක් ඔය මේ ෆිට්නස් සහ කායවදන් පැත්තේ ඉන්න අයට තියෙන ප්‍රශ්න. ඒව මොකක්ද? ඒකට අහුවුත් උත්තරයක් විදිහට දෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ඒ කොහොමනේ කටයුතු කරද්දී අපේ අංක එකට තියාගන්න ඕනේ ක්‍රමවේදයේ ටෙක්නික්ස්. එතකොට අංක දෙක තමයි බාර ගණන. ඒ කියන්නේ reps 8ක්ද 10ක්ද 12ක්ද 15ක්ද කියන එක. අංක 3ට තමයි තියන්නේ බර ප්‍රමාණය. නමුත් අපි අංක 1ට බර ප්‍රමාණය ගත්තොත් ඒක ඇත්තට වැරදි ක්‍රියාදාමයක්. අංක 1ට බර ගත්තොත් අපිට කවදාත් ක්‍රමවේදය හදා ගන්න බෑ. යන්න ඕන repetition ගන්නට යන්න බෑ වාර ගන්නට. ඒක නිසා අපි හැමතිස්සෙම ඒක ඇත්තටම ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. දැන් ඇත්තටම අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙතුම ගන්න වේට් එක මට ගන්න බෑ. ඒකට අපි උනන්දුවක් දක්වන්න නරකයි. අපි හැම වෙලේම ක්‍රමවේදයට තමයි මුල් තැන දෙන්න ඕනේ. ක්‍රමවේදය හදාගත්තොත් අපිට වාර ගාන කරගන්න පුළුවන්. වාර ගාන හදාගත්තොත් අපිට බර ප්‍රමාණය උස්සන්න පුළුවන්. ඒ තුන එකට එකතු වුණොත් තමයි මාංශපේශී ලොකු වෙන්නේ. එහෙම නැතුව අපි බර උස්සන්න කියලා සමාලකට ඉන්ජරි වෙන්න පුළුවන්. අපි ට්‍රේනින් ගැන ටිකක් කතා කරා, නියුට්‍රිෂන් ගැන කතා කරා. මේකේ ඇඟක් හදාදී තව එක දෙයක් නැවේ රිකවරි. නින්ද තමයි ගොඩක් අයට සමහර දවසට පැය 3යි 4යි නිදා ගන්න පුළුවන් කියනවා. 5යි වැඩ. මේ නින්ද නැත්තම් රිකවරි කියන එක කොච්චර වැදගත්ද සාමාන්‍ය හොඳ ක්‍රීඩකෙක් වෙන්න? ඇත්තටම නින්ද අත්‍යවශ්‍යම දෙයක්. නින්දෙන් තමයි මාංශපේශී වර්ධනය වෙන්නේ. මොකද දැන් ඇත්තටම අපි උදේ ට්‍රේනින් කරා වෘත්තීය මට්ටමේ ක්‍රීඩකෙක් ගැන මම කතා කරන්නේ. උදේ මෝර්නින් ස්ලිප් එක ට්‍රේනින් කරොත් අපි අනිවාර්යයෙන්ම පැයකමාරක් දෙකකට කිට්ටු වෙන්න නිදිය ගන්න වෙනවා. ඊට පස්සේ අපි හවස ට්‍රේනින් කරොත් ඒ වගේම අපිට රැයට පැය 6ක් 7ක් අනිවාර්යයෙන් නිදියන්න ඕනේ. එහෙම නැති වුණොත් අපේ මාංශපේශී වර්ධනය වීම බාධාවක්. මේකත් එක්කම මට දැන් ඔළුවට අපි දවසක් තමයි ගොඩක් අය කියනවා ලංකාවේ අපිට තියෙන ජෙනටික්ස් නිසා සාමාන්‍යයෙන් හොඳ කාය වදන ක්‍රීඩකෙක් වෙන්න බැහැ. මේ ජෙනටික්ස් කියන්නේ දැන් ජානමය පැත්තෙන් කොච්චර දෙයක් බලපානවද? දැන් සමහර එක්කෙනෙක් කියයි ඒගොල්ලන් කාෆ් කොච්චර ගහුවොත් කාෆ් දිග හැදෙන්නේ. ඒ වගේ සාමාන්‍ය ඔය ඇහෙන කතා තියෙනවා. ඒකට අපි ඒගොල්ලන් ජෙනටික්ස් වලින් නැහැ. ඒ වගේ එහෙම අහන අයට මොකද්ද දෙන්න පුළුවන් පිළිතුරු? ඇත්තටම කිව්වොත් ජාන වලින් අපිට ඒක ඉලක්ක කරන්න බෑ. මෙයාගේ ජාන වලට බඩි බිල්ඩ් කෙනෙක් වෙන්න බෑ. මෙයාගේ ජාන වලට බඩි බිල්ඩ් කෙනෙක් වෙන්න පුළුවන් කියන එක අපිට ඇත්තටම එහෙම වෙන්න බෑ. මොකද අද අපි උදාහරණයක් වශයෙන් ගමුකෝ අපි මෙසි ෆුට්බෝල් ක්‍රීඩකයා. ඉතින් මෙසි ඇවිල්ලා ඇත්තටම රෝගී තත්ත්වයෙන් පිළිච්ච දරු ළමෙක් කාලේ. අද එයා ෆුට්බෝල් හොඳම ප්ලේයර් කෙනෙක් කියලා තියෙන ලෝකේ. ඒක නිසා ජානමය පැත්ත ඇති 50%ක් විතර. නමුත් ශරීරය හදන්න බෑ කියලා, ශරීරය ඒක වර්ධනය වෙන්නේ නැහැ කියලා මාංශපේශියක් නැහැ. ඒක අපි උනන්දු වුණොත් අනිවාර්යෙන්ම වර්ධනය වෙනවා. දැන් අපි හැමදාම ගිහලා ජිම් එකට සාමාන්‍ය තව කෙනෙක්ට පේන දේ කරොත්, ඒ කියන්නේ චෙස්ට් එක පපුවටයි අත් දෙකටයි ගොඩක් අය කරනවා. මම දැකලා තියෙනවා. නැත්තම් බඩට විතරක් කරනවා, බඩ පෙන්න. එහෙම නෙමෙයි. අපේ තමයි මහපොට ඇඟිල්ල ඉඳලා බෙල්ල වෙනකම් එක එක. ඒතර අපි එතනට වෙනකම්ම මහපොට ඇඟිල්ලට කරන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ අපේ මහපොට ඇඟිල්ල තුවාලුනොත් ඒක රිදෙනවා. ඒ කියන්නේ මගේ එනවා කාෆ් එක මගේ එක. කාෆ් එකට බැලක් කට්ටි කරන්නේ නැහැ. බැලත් තැන් වලට කරන්නේ නැහැ. බ්ලෝ බැක්ස් කරන්නේ නැහැ. එතකොට ලෙග්ස් වලට කරන්නේ නැහැ. එහෙම කියලා ඒක ජෙනටික්ස් වලට බාර දෙන්න බෑ. ඒකට කරොත් හැදෙනවා අනිවාර්යයෙන්. හැබැයි අර පටන් ගැනීමේදී මොකක් හරි මාංශපේශියක් පරක්කු වුණොත්, ඒ කියන්නේ මම තව මාසෙකින් පටන් ගන්නවා කකුල් දෙකට කරන්න. මම තව මාසෙකින් පටන් ගන්නවා ලෙග් මේ කාෆ් එකට කරන්න කිව්වොත්, හැබැයි ඉතින් ඒක එහෙම මාසෙ පරක්කු වෙනවා. මොකද අපි අප බොඩි එකට කරද්දී අරවට කරන්නේ නැහනේ කාෆ් එකට. ඊට පස්සේ කාෆ් එකට කරයි කියලා අප බොඩි එක නොකර ඉන්නේ නැහනේ. දිගටම කරනවානේ. එතකොට අර මාසල් එක ඒක
බාල වෙන පරක් වෙනවා හැදෙන්නේ. එහෙම දෙයක් සිද්ධ වෙනවා. ඒක ජෙනටික්ස් වලට දීලා රයිට්. ගොඩක් දේවල් කතා කරා න්‍යූට්‍රිෂන් ට්‍රේනින් සම්බන්ධව ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගන්න. මොකද ඒ කාලේ අපි තුම 1990 න් පටන් ගත්තාම ඔය දැන් තියෙන සප්ලිමන්ට්ස් පස්සේ කට්ටිය දිව්ව නැහැ ගහන්න හදන්න. නැත්තම් දැන් තියෙන ඇඩ්වාන්ස් මැෂින් තියෙන ජිම් පස්සේ දිව්ව නැහැ තියෙන දේ හැදුවා. ඒ කියන්නේ ඇඟ හදන්න පුළුවන් බැරි කමක් නැහැ. අර ගොඩක් අය අපි එහෙම මම කියපු නිසා පොඩක් කතා කරොත් සප්ලිමන්ට්ස් කියන දේ මම හිතන විදිහට වැදගත්කම දෙනවා වැඩි ලංකාවේ සහ ලෝකේ. ඒකට මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම සප්ලිමන්ට්ස් මම කියන්නේ සප්ලිමන්ට්ස් අවශ්‍ය නැහැ කියලා. සප්ලිමන්ට්ස් අවශ්‍යයි. නමුත් ඒක මම හිතන විදිහට පාවිච්චි කරන ක්‍රමය පොඩ්ඩක් වැරදි ක්‍රමවේදයක් යනවා. මම හිතන විදිහට මොකද සප්ලිමන්ට්ස් එකක් පාවිච්චි කරද්දී අපි මොකෝ ප්‍රෝටීන්ස් ෂේක් එකක් පාවිච්චි කරනවා. ඒතර ප්‍රෝටීන්ස් එකේ පාවිච්චි කරනකොට කෑමත් එක්කලා. කෑම නැතුව නෙමෙයි. කෑම නැතුව නෙමෙයි. දැන් කැලක් කටේ එනවා. ව්‍යායාම කරපු ගමන් ප්‍රෝටීන් ෂේක් එක බොනවා. ඔව්. ඊට පස්සේ හැබැයි කෑම එක යාට මග ඇරෙනවා. කන්නේ. ඒක තමයි හොඳ නැති වැඩේ. කෑම සමග ප්‍රෝටීන් ෂේක් එක යන්න ඕනේ මික්ස් වෙලා. මොකද කෑමටම අදාළ දෙයක් තමයි ප්‍රෝටීන් ෂේක් එක. මොකද ඒ දෙකම එකට ගියොත් අර කෑමෙන් අඩුපාඩු වෙන අපේ පෝෂක පදාර්ථයන් අර ප්‍රෝටීන් ෂේක් එකෙන් ලැබෙනවා. ඒකෙන්ද ඒකත් මම හිතන්නේ වෙන්න ඕන දෙයක්. හරි වෙන්නේ අනිත් පැත්ත. ප්‍රෝටීන් එක විතරයි ගන්න ඊට පස්සේ. ඊට පස්සේ ප්‍රෝටීන් එකටම හැබැයි වෙලා වගේ ප්‍රෝටීන් පස්සේම යන්න ඕනේ. නමුත් අර විදිහට ගන්න ඕනේ. ප්‍රෝටීන් ගන්නකොට බලනයට මම හිතන්නේ ගොඩක් වැදගත් වෙයි. අපි සෑහෙන දේවල් කතා කරලා ඉවර කරන්න කලින් එක දෙයක් අපි පොඩ්ඩක් කතා කරලා ඉවර කරමු. කොරෝනා වලින් පස්සේ ජිම් එකට මොකද වෙන්නේ කියලා. දැන් ඔබ මේ වීඩියෝ කරන දවසේදී මේක කාය මධ්‍යස්ථාන අරින්න අවසර දීලා තියෙනවා. කොහොමද ඒව කරා යන්න ඕනේ මම දැන් රජෙන් දුන්න ඒව ගැන පොඩ්ඩක් කිව්වොත් අත්තටම අපි මේ අවස්ථාවක් කරගන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ පවතින රජයට. මොකද අපි මාස දෙකහමාරක් වගේ කාලයක් තුනකට කිට් වෙන කාලයක් අපි අපේ කායවදන මධ්‍යස්ථාන අපි වසා දැම්මුවා. මොකද මේ COVID-19 වර්ෂණේ වෙනුවෙන් මොකද ඒක අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. අපිට කොච්චර පාඩු වුණත් කිරීමේ හැකියාව නැති වුණත් මේ රටක් යද්දී අපි රටත් එක්කලා යන්න ඕනේ. එහෙම නැතුව අපි එහෙම විරුද්ධව ගියොත් ඒක අපිටත් හොඳ නැහැ රටටත් හොඳ නැහැ අසාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. එම නිසා අපි අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දීලා තියෙන ගයිඩ්ලයින්ස් එක. ඉතින් අපි ඒ ගයිඩ්ලයින්ස් එක අනුගමනය කරමින් දැනට ජිම් අපේ විවෘත කරලා තියෙනවා. ඉතින් අපේ ඇත්තටම අපි සෞඛ්‍ය පරිශකතුමාලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒගොල්ලන් ඇවිල්ලා මේක බලලා අපිට ලබා දීලා තියෙන මේක කරගෙන යන්න කියලා. හැබැයි අර ගයිඩ්ලයින්ස් එක අනිවාර්යෙන්ම අපි ඒක ප්‍රයෝජනෙට අරගෙන ඒ විදිහට තමයි යන්න ඕනේ. එහෙම නැතුව අපිට ඕන විදිහට කරොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කායවදන මුළු සමස්ත කායවදන මධ්‍යස්ථාන වලටම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම නිකන් සමහර අය අපේ ගෲප්ස් වල වයිල් තිබ්බ කමෙන්ට්ස් සමහර අය අහනවා කොහොමද මීටර එක පරතර තියාගන්නේ ජිම් එකේ? ජිම් එක පොඩි නම් නැත්තම් අපි සපෝට් එකක් දෙද්දී සාමාන්‍යයෙන් බෙන්ච් එක ගහන එක කරන සපෝට් එකදී ඕක ඇත්තටම කොච්චර දුර කොහොමද ඒක කිව්වොත් දැන් අපි ජිම් එකක් විදිහට මේන්ටේන් කරන මාස දෙකහමාරක් නතර කරලා තියෙද්දී අපි ඇත්තටම බර ඉසිනීමේ ව්‍යායාම වලට යනකොට අපි ඒක ගොඩක් අඩු බරකින් තමයි පටන් ගන්න ඕනේ. එහෙම නැතුව අපි එකපාරට අර මාස දෙකහමාරකට තුනකට ඉස්සෙල්ලා කරපු විදිහට කරන්න ගියොත් අමාරකයට අපිට ලොකු කරදර වෙන්න පුළුවන්. එතකොට අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයට හොඳ නැහැ ඒක. මොකද ඒතුමී අපිට හොඳටම මේක දැනුවත් කළා තමයි බාර දීලා තියෙන්නේ මේ විදිහට කරන්න කියලා. ඉතින් මම හැම කෙනෙක්ගේම ඉල්ලා සිටිනවා ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගයිඩ්ලයින්ස් එකට විදිහට වැඩ කටයුතු කරන්න. ගොඩක් වේට්ස් දාලා බර ඉසිලිම කරන්න එපා. සාමාන්‍ය පරිදි මාසයක් වගේ කාලයක් යනකම් කාඩියෝ සිස්ටම් එකට බර ඉසිලිම කරන්න කියලා. හොඳයි, අපි ඒකත් එක්ක මේ සාකච්ඡාව අවසන් කරනවා. ගොඩක් ස්තුතියි ප්‍රසන්න පීරිස් හැමෝම ගැන මාස්ටි කියලා. කඳාන ශක්ති ජිම් එකේ තමයි ඉන්නේ. ඉතින් කඳාන ජායලවට ඉන්නවනම් කැමති නම් හම්බෙන්න පුළුවන් උපදෙස් ගන්න. ජිම් එක කඳාන නාගොඩ තියෙන. කඳාන නාගොඩ ශක්ති ජිම් එකේ තමයි මාස්ටි ඉන්නේ. ඉතින් ඔබලන්ට
පුද්ගලික උපදේශ හා මොනාරි කතා කරගන්න තියනවා නම් දැනට ජාතික කණ්ඩායමෙත් පුහුණුකරු ප්‍රසන්න පීරිස් මාස තමයි. ඉතින් ගොඩක් ස්තුති කියන ගමන් අපේ channel එක බලන හැමෝම subscribe කරන් අපි ඉස්සරහටත් මේක කරගෙන යනවා. ඕගලන්ට අපි කතා කරන්න ඕන දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි ඒක බලලා ඊළඟ වීඩියෝ මේ comments වලින් බලලා තමයි අපි හිතන්නේ මොනවා මොන වගේ දේවල්ද කතා කරන්න ඕනේ. මේ channel එක කරන්නේ බලන අයට උදව් කරන්න. ෆිට්නස් කාය වර්ධනය මේ අංශවල ප්‍රශ්න වල තියෙනවා නම් comment කරන්න. අපේ WhatsApp වලට වෙනම hotline number එකක් දාලා තියෙනවා. ඒකට කතා කරන්න. අපි channel එක subscribe කරන් තව ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.